කොලං කුට්ටම කතාවට ආදරය කරනවා ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මේ වගේ දෙයක් සම්බන්ධවයි. ඒ තමයි රන්මුතු සෙනාල් සහ අර ඉදමල් ගොඩගේ දුගි කේස් එක දැනගත්තට පස්සේ ගෙදර ඇවිල්ලා සිදු කරන දෙයක් ගැනයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලා මම මෙතෙන්දී ඔයාගෙන් අමතර ඉල්ලීමක් කරන්න ලෑස්තියි. ඉතින් පහුගිය කාලෙම ඔයාට මෙන්න මේ වගේ දෙයක් දකින්න තිබුණ කියන කතාව විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දන්නවා ඒ තමයි රන්මුතු කොයි අවස්ථාවකදීවත් තමන්ගේ නංගි වෙනුවෙන් වැඩක් කටයුත්තක් කරනවා අපිට දකින්න ලැබුණේ. හැබැයි තමන්ගේ නංගි වෙනුවෙන් කිසිම දෙයක් නොකලත් අනිවාර්යයෙන්ම ඔයා දකින්න ඇති. ඒ තමයි පහුගිය කාලෙම අර සෙනාල් අතුරු අම්මා තාත්තා මෙන්න මේ කට්ටිය ආපු දවසේ තමන්ගේ නංගි වෙනුවෙන් උදව් කරන්න ලක ලෑස්ති වුණා. ඉතින් ඒකම ලොකු දෙයක් බවට පත් වෙලා තිබුණා. ඉතින් කොහොම වුණත් මේ දේවලුත් එක්ක දැන් ඉතින් සුන්දරා පහුගිය දවසේ ඒ ගෙදෙට්ට ගිහිපු වෙලාවේ එළව ගන්නත් කටයුතු කරා. ඒ කියන්නේ අපිට මේ වගේ දෙයක් දැන් ඉදිරියෙන් දකින්න පුළුවන්. ඒ කියන්නේ මේ තරහත් හිතේ තියාගෙන රන්මුතු ඉන්නේ තමන් එළෙව්ව කියන තීරණේ. ඒකත් එක්ක ඉදිරියේදී අපිට තවත් බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන දේ මම අද වීඩියෝ එකෙන් ඔයාට විශේෂම කාරණයක් මතක් කරනවා. ඉතින් කොහොම හරි දැන් රන්මුතු අනිවාර්යයෙන්ම අපිට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. ඒ කියන්නේ මේ හැමදේම ගෙදෙට්ට ඇවිල්ලා කියලා සෙනාල් එක්ක තියෙන සම්බන්ධය නතර කරන්න කියලා ලොකු රණ්ඩුවක් ඇති කරගන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි කියන එක මම මෙතෙන්දී ඔයාට මතක් කරමින් පෙන්නනවා. විශේෂම කාරණාව කියනවා නම් අනිවාර්යයෙන්ම අපිට ඉදිරියේදී මේ වගේ බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියන එක මම ඔයාට මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම දැන් ඉදිරියේදී රන්මුතු මේ කියන දේවලුත් එක්ක ෂුවර් එකටම මිනිමුතුගේ අම්මටයි තාත්තටයි සිද්ධ වෙනවා මේ සම්බන්ධය නතර කරන්න කියන්න. සාමාන්‍යයෙන් ඉතින් සෙනාල් කියලා කියන්නේ කිසිම දෙයක් ගානකටවත් නොගන්න කෙනෙක්නේ. හැබැයි තමන්ගේ නංගිගේ මේ කේස් එකේදී නම් ගොඩක් අවුල් ගන්නවනේ. ඉතින් මෙන්න මේ අවුල් ගන්න ක්‍රියාවත් එක්කම අම්මටයි තාත්තටයි හිතෙන්න පුළුවන් නංගිගේ ජීවිතය ගැන යම් බයක් මේ රන්මුතුට තියෙනවා කියලා. ඒ නිසා තමයි මේ තීරණය මේ වෙලාවේදී ගන්න කියන්නේ.